අයිබෝවන් කොරියානු සංක්‍රමිකයන්ගේ ඒක බද්ධ කමිටුව මගින් මෑතකදී දැනම් දුන්නේ. කොරියාවේ වාසය කරන බොහෝමයක් සංක්‍රමිතියන්ගේ වැටුූප්ගේ ප්‍රශ්නවලින් පෙල් බවයි. මෙසේ ප්‍රකාශ කරන ලද්දේ රටපුර අ්‍යප්තුව පවතින සංක්‍රික මධ්‍යස්ථාන දාහතරගේ වාර්තාවට අනුවවේ. විස්ලේසි උබදේන දත්වලට අනුව ලැබුණු පැමිණිලි හද්දස් නමසය තිස්තුනක් අතරින් වැඩිම් ප්‍රමාණයක් එනම් මුලු සංක්‍යාවෙන් සයටට විස්සක් පමණවන. ද පන්සිය තිස්සාය පැමණිල් ප්‍රමාණ හිඟග වැටු සබන්ධයෙන්වේ. පෙනිය ආකාරයයට නම් මෙසේ සිදුවීමට හේතුව ඇත්තේ කුඩා පරිමාණ කර්මාන්ත වැටුබ් ගෙවීම ප්‍රමාධ කිරීම. මෙහිදී ගෙවිය යුතු අවම වැටු පහෝ අතිකාල දීමනා අද ගෙවුණු නොලබේ. හිග වැටු ගේම්වල් මතරව සියයට දහයක් වන ලෙස මුළු සංකයාවෙන් පිළිවලින් අටසිය හැටක් හා අටසිය හතලයක් වන්නේ ආගමන විගමන නීති හා වෛ්‍ය පහතුගන් ලැබීම සම්බන්ධවයි. එසේම. විවාහක සංකමි කාන්තාවන්ගේ හා බහු සංස්කෘතිය පවුල්ල ප්‍රශ්න හත්සසි අසූනමයක් වේ. මෙයිඉන් පැමිණිල එකසිය තිස් දෙකක් දික්කසාද සම්බන්ධ වන අතර. එකසිය විසිතුන පවුල් ලාරවුල් ගණයට වැටේ. අනෙක්කේවා වන්නේ කාර්මිකා අනතුර හා මීති දැනුවත්වීමේ පැමිණිලි වේ. ඒවා සංකය අත්මකව පිළිවලින් තුන්සිය අනුවටක් හා තුන්සිය විසි දෙකක් අගයන් ගනී මේ ප්‍රතිවලවලින් පෙන යන්නේ පසුගගේ වත්රය සංක්‍රමය මමුහුණඳදුන් ප්‍රශ්නේ. ගින්දිගට පවතින වැටුබ්ගවයම් හිඟගතාවෙන් පෙනී යන්නේ, මේ සම්බන්ධයන්ද තද නීති හා පරික්ෂසාකිරීම කඩිනම්ම ක්‍රියාත්ම කළ තුබවකි. අපගේ බලාපොරොත්තුවනම්, මෙම වසරේ මේ සංක්‍යත්මක අඩුවනු ඇතියන්නයි.